ಇಲ್ಲಿ ಸಂಶೋಧನೆ ಸಂಶೋಧನೆ ಅನುಮತಗಳು ನಿಮ್ಮ ಫಸ್ಟ್ ಇದೆ ನಿತ್ಯ ಪೂರ್ವಿ ಬಾಯೋಟಿಕ್ ಬಂದು ಗೆಲ್ಲ ತಾವು ತೀನ ಆಂಡು ಆಂಡು ಸಂಹಾರಪ ಆಶೀರ್ವಾದ ಈ ಸಂಬಂಧ ವಿವಿಧ ತಾರಕ ತೀನ ඇයිතා පැහැදිලිව දැන් පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙනවා. දැන් ඊළඟට කතානායකතුමා අස්සම් කරාට පස්සේ මේ රටේ නීතියක් බවට පත් වෙනවා. එම නිසා කවුරු මොන තර්ක ගෙනාවත් දැන් නීතියක් බවට පත් වෙනවා. ඒකෙන්ද කාට හරි දේශපාලනය කරන්න ඕන නම් මේ රටේ ද්විත්වපුරවැසිභාවයක් තිබිය යුතු නෑ. එහෙනම් කරන්න තියෙන්නේ ඒ ද්විත්වපුරවැසියන් ඉන්නව නම් දේශපාලනය කරන්න මේ රටේ පාර්ලිමේන්තුවට එන්න. ඒ අයට ඒ පුරවැසිභාවය අයින් කරගෙන ලංකාවට ඇවිල්ලා දේශපාලනය කරන්න පුළුවන්. ඉතින් මේ රටට මෙච්චර ආදරේ මෙච්චර වැඩ කරන්න උමනාවක් තියෙනවා නම් ඉතින් වෙන රටක ද්විතීයික පුරවැසි භාවයක් තියාගන්න වෙන රටක පුරවැසි භාවයක් තියාගන්න අවශ්‍යතාවයක් නැහැ නේද මේ වගේ දවසින් දවස අලුත් වතු එකතු වෙනවා දැන් මේ විදිහට රාජ්‍යමතිවරයා ප්‍රකාශයක් කරා පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පස්සේ තමයි අලුත් වතු ක්‍රම ක්‍රියාත්මක වෙන්නේ කියලා රටකමාල මේ අනුමත වෙන ඉඩ දෙනවා නෑ ඉතාල පැහැදිලිවම මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි මට්ටමටම දැනටමත් පත් වෙලා තියෙනවා ඊට අමතරව තව බදු එනවා කියන්නේ අර මේ ඉතාම අන්ත අසරණ තත්ත්වයට පත් වෙනවා කියන එක. ඒක නිසා අපි ඉල්ලීමක් කරනවා මේ රජයේ වියදම් අඩු කරන්න. මේ වෙලාවේ අවශ්‍ය නැහැනේ රාජ ඇමතිවරු 38 දෙනෙක්. මේකට යන වියදම් බලන්න. ඒක හින්දා මේ වෙනත් ආකාරයෙන් අපේ රටේ ආර්ථිකය ස්ථාපිත කරගන්න, සාහි කරගන්න අපිට අවශ්‍ය දායකත්වය අපිට ලබා දෙන්න පුළුවන්. ඒ නිසා මේ බදු වල යම් සහනයක් ලබා දිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ජනාධිපතිය ප්‍රකාශ කරා පාර්ලිමේන්තුව නියමිත කාලයේ ඉස්සලින් ඉස්සරවන්නේ නැහැ කියලා. තා පැහැදිලිවම මැතිවරණයක් වෙනුවෙන් අපි සටන් කරනවා. අපි පළාත් පාලන මැතිවරණය පමණක් නෙමේ අපි විශ්වාස කරනවා ජනාධිපති හැටියට අනිවාර්යෙන් පාර්ලිමේන්තු විසිරුව යුතුයි. මේ පාර්ලිමේන්තු විකෘතියක් මේ පාර්ලිමේන්තු සැබෑ රටේ තියෙන සැබෑ නිරූපණය වෙන්නේ නැහැ. ඒකෙහිද අනිවාර්යෙන්ම මැතිවරණයකට යා යුතුමයි. ඒ වෙනුවෙන් අපි සටන් කරනවා.